ආයිබෝ අද සතියේ සිකුරාදා දවස වෙනදා වගේම ටීවී දෙනතුලින් ඔබ අප හුණ ගැසෙන මොහොත එමනම් සුපුරුදු විදියට අද අපි බලමු විස්තර පත්‍රේ මුලින්ම අපේ අවධානය අද පුවත්පතට හැමදාම කියන වාර්තාවම තමයි කියන්නේ දෙන්නේ කොවිඩ් රෝගීන් 1500 ඉක්මවා නිරෝධායන මධ්‍යස්ථාන 44ක 4836ක් නිරෝධායනයට ලක්වමින් සිටින 11040ක පිරිසක් නිරෝධායනය වී අවසන් වූ නිවෙස් බලා යති ටික 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 ඉදින් එකතු වෙමින් යනවා ඒ වගේම සුවපත් වෙන පිරිසක් වැඩි වෙමින් පවතිනවා ඊළඟට ඉන්දික හේවා විතාන කියන වාර්තාව මැයි 31 ජූනි 4 5 දිනවල දිවයින පුරා ඇඳිරි නීතිය සෙසු දිනවලදී රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා ඇඳිරි නීතිය මේ මාස 31 වෙනිදා දිවයිනේ සියලු දිස්ත්‍රික් වලට දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි මොකද මේ නිවාඩු දවස් ආපු ගමන් අපේ අය බලනවානේ නෑගම් යන්න සාද වලට සහභාගී වෙන්නේ නේද ඒක නිසා ඒක නතර කරන්න තමයි මේ ඇඳිරි නීතිය දාලා ගෙවල් වලම තාමත් රඳවන්න උත්සාහ කරන්නේ ඔන්න බලන්නකෝ මේ දවස්වල අර ආන්දෝලනාත්මක වීඩියෝවක් ගැන සමාජ මාධ්‍ය තුල හැම යවෙනවානේ හරියට එහාට මෙහාට හරින් ඉරාජ්ගේ මිලියන 500ක් ඉල්ල ආන්දෝලනාත්මක වීඩියෝ ගැන CCD එකට හරින්ගේ පැය දෙකක ප්‍රකාශය නවෝද්‍යා පවණි තමයි මේ වාර්තාව ගේන්නේ ඉරාජ් වීරරත්නට එරෙහිව අපහාස කරනවා ගුණ කරන බවක් තම කීර්ති නාමයට හානි වන අයුරින් ප්‍රකාශ ලබා දීම වෙනුවෙන් ඉරාජ් වීරරත්නගේ රුපියල් दिन मीन रोगी आयुष्यट डेंगू रोगी अटसी दिन विसी रोग व्याप्त हेमदेटम अपे अवधान लुकुम डेंगू गैन विशेष अटपिटा बलला मधुते करला डेंगू निम दवा तीन अभी कर ඉන්දික හේවා විතාරණ ගේනවා කොහොම හරි හාල් ටිකටත් දුන්නා සුදු කැකුළු හා රතු කැකුළු රුපියල් 8කින් ඉහළ රුපියල් 125ක් වූ කීරි සම්බා රුපියල් 5කින් අඩුවේ කීරි සම්බා කණේක නිකන් හොඳයි වගේ රුපියල් 5කින් අඩුවේ ගානේ අපි නම් ආය ජීවිතේට සහල් මිල ඉහළ දාන්න හැකි කියේ තමා කට්ටිය පම්පෝරි ගැවුවේ ඔන්න වැඩි දින්ද इलाट नवोद्या पवनिगेन वार्ताकट अड़ुर्वंट मुखावरण पेरदी वलकिनपह वायसेपास दर्वंट उगन्वन लमा दिवा सुरपु मध्यस्थान पेरपास सौख्य मार्गोपदेश दर्वंट मे කාවරණ පැලඳීමෙන් හුස්ම ගැනීම අපහසුතාවයන් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා වෙන්න ඇති. ඊළඟට අපි යමු. ඔන්න බලන්නකෝ අර සහල් මිල ගැන. නිදර්ශනී වික්‍රමසිංහ තමයි මේ වාර්තාව දීදී. සම කැබිනට් ප්‍රකාශ කමාත්‍යයේ බන්දුළු ගුණවර්ධන මහත්තයා තමයි කියන්නේ. සහල් මාපියාවට ආණ්ඩුව යට වී නැහැ. अवमंगल निरोधायन मार्गोपदेश එහෙම තමයි තින් එක එක්කිනාට නීතිය තම තමන්ට ඕන විදිහට නැමෙනවා නේ ඒ වගේ නිරෝධායන
මාර්ගෝපදේශ කිසිම දෙයක් පිළිපැද්ද නැහැ. සිප වැළඳ ගැනීම මුකාවන්නක් නැතුව ගුණ ගැහිලා මීටරයක දුරක් නැතුව ඔය හිටියේ මේ දැන් ඒවා පොඩ්ඩක් නිහිතලා සමාජ මාධ්‍ය තුල කෑ ගැහුවානේ කියෙව්වානේ ඒ නිසා වෙන්න ඇති මේ උදේ ගම්මන් පිළ මහත්තයා දැන් කියනවා අවමංගල කටයුතු ඒ විදිහට කරනවා අපි ඒකත් බලාගෙන ඉමු ඊළඟට අපි දිනවින පුවත්පතට අවධානය යොමු කරනවා සුභාසිනි සේනාලයක තමයි මේ වාර්තාව ගේන්නේ වැලිකඩ සිරකරුවන්ට වෙඩි තැබීමේ සිද්ධිය වෙඩි තිබ්බේ ගෝඨාභයගේ උපදිසින් බව කියන්න කිව්වා අවුද මේ කියන්නේ එතපු වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් දේශපාලන පරිගැණීම් පිළිබඳ කොමිසමට කියන්නේ ඕන් දැන් තමයි එව්වා කියේවේ ඊළඟට ගයන් කුමාර වීරසිංහ ගේන වාර්තාව බලන්නකෝ අනේ මන්දා ඉතින් අර එදා කීපිටම තමයි අදත් කියන්නේ එන්නේ වැටත් නියරත් ගොයන් කානන් අපි මක් කරන්ද ලක්ෂ 3ක් පගා ගහද්දී ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුව කොහෙද මේ අක්‍රේපත්තු ආලයේදී වෙම්බු ප්‍රාදේශීය ලේකම්වරයාත් සැලසු මධ්‍යක්ෂකවරයාත් රුපියල් ලක්ෂ 3ක අල්ලස් දොලක් ලබා ගන්න අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ. අනේ මන්දා ඉතින් අල්ලස කියන එක අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා මහින්ද අලුත්ගෙදර කියන වාර්තා වොන්න බලන්නකෝ ලොව පුරා කොරෝනා ආසාදිත පිරිස ලක්ෂ 57 ඉක්මවයි මරණ 35 ලක්ෂ 74,091 35 ලක්ෂ 7,491 ඇමරිකාවේ ජීවිත හානි ලක්ෂයේ පණි අනේ මේ අහිංසක ජීවිත මේ කොරෝනා වසංගතින් නැති වෙන හැටි නේද අපි බලමු තවත් වார்த்தාවක් අපේ බන්දුල ගුණවර්ධන මහත්මයා ඉතින් නිතරම වார்த்தාවක් දෙනවා හොඳ වார்த்தා තමයි එතුමා දෙන්නේ කවුද මේ සිතාරා සේනානි තමයි වார்த்தාව අපිට ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවට ඉන්ධන මිල පිළිබඳ පැහැදිලි ස්ථාවර ප්‍රතිපත්තියක් පවතිනවා එමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන අපි දන්නවා ස්ථාවර ප්‍රතිපත්තියක් ඒගොල්ලන්ගේ තියෙනවා තෙල් මිල ලෝකයේ මිලද පොලේ කොච්චර අඩු වුණත් අපි නෑ අඩු කරන්නේ මේ වසර අවසාන වෙනතුරු තෙල් මිල අඩුවීමක් සිදු නොවේ හොඳයිනේ දැන් හොඳයිනේ ඊළඟට මේ දිනවල නිතරම අපේ කතාබහට ලක් වෙන අපේ තොණ්ඩමල් ඇමතිතුමාගේ අභාවයේ පිළිබඳව දිනමින චතුන් පිටිපන් අසේල කුරුළු වංශ ඡායාරූප සමග ගේනවා පිටුවක්ම ඔහු වෙනුවෙන් ඔහු දේශපාලනයේ දඩම්බරි වතු ජනතාවගේ සුබසිතට ඔහු විශාල සේවයක් කළා සීබි රත්නායක මහත්තයා තමයි කියන්නේ ඔහු දේශපාලනයේ දඩම්බරි මහත්මයාගේ දඩම්බරකම තමයි වතු ජනතාවගේ සුබසිතට හේතු වෙන්නේ ඒ වගේ ඉතින් අපේ අනේක කට්ටියක් ජනතාව ගැනම හිතනවා නම් හොඳයි ඊළඟට අපි යමු යමු ලංකාදීපුවත් පස්සට ඔන්න අපිට දැනුම් දීමක් කරනවා අජන්ත කුමාර අගලකඩ වාර්තා කරන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලය අධිපතිට දන්වයි මහා මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටින්නයි මැතිවරණ කොමිසම සභාව රජයේ මුද්‍රණාලය අධිපති නීත ඊයේ දැනුම් දී ඇත. වැඩේ ඒනම් පත්වෙවි යනවා වගේ නේ. අපි ඡන්ද දෙන්න රෙඩි වෙලා ඉඳපෑ නේ. ඊළඟට අපි බලන්නකෝ මේ පුදුමාකාර වාර්තාවේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ මේ රටේ අතුල බණ්ඩාර තමයි මේ වාර්තාව ගෙන. අයියා නංගිගේ 11 වැනි පුතාට නදවෙන්න බොන්න දීලා මේ කවුද? අයියා නංගිගේ පුතා මේ මාමනේ. වැස්ස මාමා. අවුරුදු 11 දරුවට මේ පුතාට නදවෙන්න බොන්න දීලා ඉන්නේ. මුන් දීලා පැත්තකට ඉන්නේ නැතු මේ මොකද්ද මේ කරන අපරාධේ? අවුරුදු 11ක් වයසට තම බෑනාට කසිප්පු පුවා. මත්කල බව කියන 38 වැනි මාමා පෙරේදා සවස මැදවර්ති පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අන්න තියෙන්නේ දෙක. බලන්නකෝ කරන අපරාධ. අහිංසක දරුවන්. ඊළඟට අපි
දලස් තලහ පෙරම ඇමෙතුමා කියනවා පාසල් ඇරීම ගැන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම තව සතියකින් හෝ දෙකකින් හර්ෂණ තුසාර සිල්වා තමයි කියන්නේ තිබෙන විශාලම ප්‍රශ්නේ පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වය පොදු ප්‍රවාහන සේවාවල තත්ත්වයන් පිළිබඳව යම් යම් වාර්තා ලැබෙමින් පවතිනවා ඒ සීමිත ගණනට වඩා පටවනවා නේද එහෙම කරගෙන මේ ගමන යන්න බෑ මේ තියෙන අවධානමත් එක්ක ඊළඟට සුජිත් හේවාදීනි සහ ඉන්දිකා රාමනායක කියන වාර්තාවක් කොටුව ගපූර් ගොඩනැගිල්ල හුදකලා කරයි නාවික බටු 200ක් නිරෝධායන නාවික හමුදා රෝහලට අනියුක්තව සිටි ගිලන් රත රියදුරුකු වන නාවික බටේකට කොරෝනා වෛරසය අසාධනීය වීමේ ඒ නාවික බටයා නේවාසිකු සිටි කොටුව ගපූර් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හුදකලා කර එහි නැවතී සිටි නාවික බටේ 200 දෙනෙකු ඒ ගොඩනැගිල්ලේම නිරෝධායන ක්‍රමක ලැබතයි නාවික හමුදාව පවසයි පුදුමාකාර දේවල් ඉතින් අපට අපිට ආරංචි වෙන්නේ අපි ඉතින් නිතරම ප්‍රාර්ථනා කරනවා ඉතා ඉක්මනින් මේ රටින් නෙමෙයි මුළු ලෝකෙම මේ වසංගතයේ දුරු වේවා කියලා. ඉතින් ඒ වුණාට මිනිස්සුන්ගේ අවධානය ඒ ගැන නැහැ. අපි රසවින්දන පිටුවට එනවා. මේ වෙලාවේ සංවිධානගත නූනෝ සිනමා ශාලා වැහෙන්න පුළුවන්. චිත්‍රපට ප්‍රදර්ශනයේට කිසිදු සැලැස්මක් තවමත් නැහැ. සමන්ත තමයි වාර්තාව කියන්නේ අපිට. අද සිනමාවේ බොහෝ දෙනා නිහඬයි චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ හිටපු සභාපති චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය බුද්ධි කීර්තිසේන මහත්මයා තමයි මේ කියන්නේ අද සිනමාවේ බොහෝ දෙනා නිහඬයි ඒත් එක්කම අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහත්මයා මේ විදිහට සඳහන් කරනවා ඔක්කොම ඉවරයි ඒ වචනේ ඔක්කොම ඉවරයි කියවම ඉතින් ඔක්කොම ඉවරයි ආයේ ඉතුරුවක් නැහැ චිත්‍රපට පෙන්වීම අගාධයටම වැටෙන මිනිසුන් අතිසේ පීඩාකාරී මානසික තත්ත්වයකට අදවැටුණා. සිනමාව කර්මාන්තයක් ලෙස සලකා රජයේ ඊට විසඳුමක් දෙන්න සංවාද සටහන සමන්ත යාම්පත්. සිනමාවත් අවසාන් වෙමින් පවතිනවා. ඊළඟට අපි ලෝවට උවත් වලට යොමු වෙනකොට නව දිල්ලියේ NDTV තමයි කියන්නේ කොරෝනා ජරමර මැද ඉන්දු චීන දේශ සීමා රුධිය කොරෝනායෙන් වත් මේ යමක් වෙන ගන්නේ නැහැ මේ නායක මේවා රැකගෙන තම තමන්ට අයිති කරගෙන කවුදා වෙනකන් ඉන්නද දැන් ඉන්නවද කට්ටිය මේ ලක්ෂ ගණනින් මේ සියල්ල අතහැර යනවා දැන්වත් අපේ පාලකයින්ට නායකයින්ට ඇත්ත තේරුම් ගන්න බැහැ ජරමර මැද ඉන්දු චීන දේශ සීමා රුධිය මේ තියෙන දේවල් කරගන්න බැරුව ඉන්න කාලේ ඊළඟ අපි ක්‍රීඩා පිටුවට ගේනකොට ජාතික මලල ක්‍රීඩා තරගාවලියට සූදානම් වීම නාමල් පතිරගේ තමයි මේ වාර්තාව ගේන්නේ මෙම වසරට යෙදී තිබෙන සියලු ජාතික හා අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලි අවලංගුන තත්ත්වයක් උද්ගතව තිබුණත් ජාතික මලල ක්‍රීඩා සූරතා තරගාවලිය වඩා තාමෙට පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සැලසුම් කර තිබේ ක්‍රීඩකයින්ට මේ වාර්තාව හොඳයි අපි එනම් කාටුන් වලට විස්තර පත්‍රේ කාටුන් දිනමින කාටුනේ ඔන්න මේම තියෙනවා සජිත්ගේ නඩේ මහගෙදරින් එළියට දාලා නිදහසට කරුණ අහන අලු බක් කට්ටිය සජිත්වර පස්සදොරෙන් ගෙට ගයිවද්ද සර් දැන් ඉතින් හිතා නිද්දා වෙනකොට ඔය පස්සදොරවල් වලින් සැලුම් දොරවල් වලින් ඇතුළට යන අය එළියට එන අය අපිට බලා ගන්න පුළුවන් අද පත්තරේ ප්‍රියන්ත කොඩිපිලිගේ ෆ්‍රයිඩේ බුලට් කුණු රස වීඩියෝවක් වට පිට යෑම හේතුව නිසා සමහරුණානව නැම දෙන්නෙක් දෙපැත්තේ සිට ඉල්ල තිගේම අතිසය ජුගුප්සා ජනකයි එය බොම ඇත්තටම ඉතින් හිරිකි කැතයි ඊළඟට ලංකාදීපේ සරදම් පංකඩින් විඳ අපේ චන්දදායකයාට කියනවා හාල්මිල චුට්ටක් වැඩි කළා බං කවුද මේ දේශපාලකතුමා කියන්නේ ඒක නිකන් ඇත්තට ගානක් නෑ තුමන කොහොමවත් ගානක් නෑනේ හාල්මිල චුට්ටක් වැඩි කළා බං
සෑර් කෝටන් වවන්නද ජනතාව ආවා කාලයක් කිව්වනේ කෝටන් කොලා හරි කන්න කියලා ඒ හින්දා වෙන්නේ නැති මං හිතන්නේ හාල් මිල තුට්ටක් වැඩි කළා බං කිව්වා සර් අපේ කෝටන් වවන්න පටන් ගන්නද ඊළඟට හේතුමා කාටුණිය තලන්නේ අපේ වෙනුවට නම් අපේ අගමැතිතුමා මහින්ද මහත්මයා මගේ දේශපාලන ජීවිතේට අවුරුදු 50යි එතකොට අපේ දේශපාලකතුමා කියනවා සර් දෙපාරක් ජනාධිපති වෙලා දැන් ආයෙත් අගමැති එතකොට මහින්ද මහත්මයා බොහොම hina වෙලා අත් දෙක දෙපැත්තට දාලා කියනවා වෙන කාටද බංගියේ තත්ත්වයට එන්න පුළුවන් උනේ එතකොට අපේ දේශපාලකතුමා ධන ගහලා වැඩිලා කියනවා සර්ට දැන් තවත් පාරක් ජනාධිපති වෙන්න ආසාවක් ඇති නේද ඇති ඇති ඉවාතරින්ද කැමති නැති අනේද කියන්නේ තලන් හාල් මිල යලිත් නහසට නැග ඇත්තේ වේල් තුන නෙවෙයි එකටත් ඉඳ නැත්තේ බාල් දුවි ඇත දැන් රජේ තත්තේ මෝල් කාරයෝයි මෙවරත් ජය ගත්තේ ඔය මොන මොන නාඩගම් ගිහින් නැතුවක් අවසානෙට මොකද වුනේ මෝල් කාරයෝයි මෙවරත් ජය ගත්තේ ඒක මොකෙන් වහන්න හැදුවා හොඳයි එමනම් අදට අපි ඔබෙන් සමුගන්නයි සූදානම් රැඳෙන්න නිරන්තරයෙන්ම ටීවී දෙනත සමුගන්න එමනම් ගිහින් එන්න ජය වේවා